දැන් මම තන්න දේශපාලන පක්ෂයේ ගොලංගේ මැතිවරණ ව්‍යාපාර ආරම්භ කළා තිබෙනවා මේ කුරුණෑගල සමගි ජන බලවේගයේ මංගල රැලියකට විශාල පිරිසක් එකතු වෙලා හිටියා ඊයේ දවසේ සජිත් ප්‍රේමදාස මහතා පැමිණෙන ආකාරය ඔහු පිළිගැනීමට ජනතාව සූදානම් වෙලා තිබෙන ආපාක්ෂිකයෝ සූදානම් වෙලා හිටිය අයරු මේ අතර සමගි ජන බලවේගයේ මංගල රැලියට ජන ගලක් ජන ගඟක් ගැලුවා කියලා අද මව්බිම් පුවත්පතේ සඳහන් කළා තිබෙනවා ඒ එකම නිරුත්තර රටක උත්තරය යනමයින් තමයි ඔවුන් මේක සංවිධානය කළ තිබුණේ සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවති එම රැලියට පාක්ෂිකයන් ඇතුළු විශාල පිරිසක් එකතුලා තිනෝ ඉතින් සමගි ජන බලවේගයට කුරුණෑගල විශේෂත්වයක් තිබෙනවා සමගි ජන බලවේගයේ නියෝජනය කරන වඩාත් කතාබහට ලක්වන චරිත ගණනාවක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ රැඳී සිටිනවා ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයට නායකත්වය ලබා දෙනවා ඉතින් ඒ හින්දා විශාල පිරිසක් එක්කාසු වෙච්ච අවස්ථාවක් මං හිතන්නේ මේ දකින්න ඉතින් හොඳ සටනක් දෙන්න තිබෙන උත්සාහය තමයි සමගි ජන බලවේගයේ මංගල රැලියත් එක්ක පේන්න තියෙන්නේ ඒ අතරතුර තමයි අද දවසේ දිවයින සහ අනිකුත් පුවත්පත්වලට අපි යන්නේ උපශීර්ෂවලට විසිරුවා නොහැර ඡන්දයකට ඉඩ දීම බරපතල වරදක් මුජිබ රහමාන් මහතා සදහන් කරනවා මේ නිවුස් ප්ලාන්ට් කළා මැතිවරණ කල්දැමීමේ මේ යාන්ත්‍රණය මෙහෙවන්නේ ජනාධිපති මාධ්‍යංශය කියලයි කොළඹ පුරපති අපේක්ෂක මුජිබ රහමාන් මහතා කියන්නේ පළාත් පාලන ආයතන විසිරුවා නොහැර ඡන්දයකට ඉඩ දීම බරපතල වරදක් වෙනවා එම ආයතන විසිරුවා හැරීමේ බලය තියෙන අදාළ ඇමතිවරයාට වත් ඔය ඉටු කළා නැහැ ඉතින් මන්ත්‍රී වරප්‍රසාද තියාගෙන ඡන්ද ව්‍යාපාර කරන්න ඉඩ දීමෙන් සාධාරණ ඡන්දයකට යන්න බෑ කියන එක තමයි දිවයින වාර්තා කරන්නේ මේ ඒකත් එක්ක වාහන අනිකුත් සියලු දේවල් පාවිච්චි කරනවා ඉතින් සාධාරණ ඡන්දයකට යන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා තිස්ස විතරණ මේ අතර හෙලිකොප්ටරෙන් බස්සයි කියලා කියනවා මට ඇරයුමක් නැහැ කියලායි කියන්නේ මෙවර පළාත් පාලන මැතිවරණට අදාළව ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් නිදහස් ජනතා සන්ධානයේ කොළඹදී පැවැත්වු රැස්වීමට එහි සමාජික පක්ෂයක නායකයෙකු වුණ තමන්ට ආරාධනයක් නොකළ බව ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතරණ මහතා සඳහන් කරනවා ඔහු මේ බව මහනුවරදී කියලා තිබෙන්නේ මේ සභාගේ නියෝජනය කරන පක්ෂ හතක් තියෙනවා ලංකා සම සමාජ පක්ෂයයි සමාජික පක්ෂයක් තිස්ස විතර මහත්මය කියන්නේ සියලු පක්ෂ එකතු වෙලා මැතිවරණයට මුහුණ දීම සඳහා ගොඩනැගූ නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක සමාරම්භක රැස්වීමට තමන්ට ආරාධනා නොකලේ කුමන හේතුවක් නිසාද කියන එක ප්‍රශ්නයක් කියලා අද දවසේ පුවත්පත සඳහන් කරලා තිබෙනවා ඒ පිළිබඳ වාර්තා මේ විදිහට